මේ චිත්‍රපටේ චරිත කොහේ සිට පැමිණෙන්නේද ඉන්නේ කොහේද කාගේ කවුද කියා මමවත් නොදනිමි. සමහර විට මොවුන් ඔබ අතරත් ඇත. මෙන්න මෙහෙම ශීර්ෂ පාඨයක් 1973 නොවැම්බර් මාස 3 වෙනිදා මරදානේ ගාමිණී ප්‍රමුඛ සිනමා ශාලාවල ආරම්භ වුණ අලුත්ම සිංහල චිත්‍රපටයේ මුල්ම පුවරුවට සටහන් වුණා. මේ යෙදුමම හරි අපූරුයි. ඒ කාලේ හැටියට අලුත් අත්දැකීමක්. ඒ වගේම මේ චිත්‍රපටයත් ඒ වගේ වෙනස් අත්දැකීමක්. මේ චිත්‍රපටයේ පුරා සංගීතය භාවිතා කරපු තාම ගීත ආසක්තිය අපූරු චිත්‍රපටය අපූරු මතක සටහන. මේ නිල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ 3 වෙනි චිත්‍රපටය ආදරේ හිතනවා දැක්කම. ආදරේ හිතනවා දැක්කම කියන වචනයෙන් ඔහුගේ මුල්ම චිත්‍රපටයේ දැන් මතකද චිත්‍රපටයේ එන ආදරේ හිතනවා දැක්කම කියන ගීතයත් එක්ක සිංහල චිත්‍රපටයකට ජනප්‍රිය ගීතයකින් නම යොදාගත්තු පළවෙනි අවස්ථාවත් මේක. දැන් මේ චිත්‍රපටයේ කතාව පාදක වෙන්නේ මේ ගායක කණ්ඩායමක් වට. මේ ගායක කණ්ඩායමට ඉන්නවා මේ හොරිකේ ප්‍රනාන්දෝ, අල්පොන්සෝ, ෂෝට්, පෙඩ්‍රෝ, ෆර්ඩි කියලා 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාගේ අයිතිකාරිය මේ ගෲප් එකේ අයිතිකාරිය තමයි දීපා. ඊළඟට මේගොල්ලන් සින්දු කියන ක්ලබ් එක. ඒ ටෝනි මොරිසුයි මේ මැනේජ්මන්ට් එක දන්න කළමනාකාරීත්වය දක්න ක්ලබ් එක. දීපා පොඩි හොරිකිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. මේ අතර වාරේ ඇමරිකාවෙන් එනවා රෝම කියලා කාන්තාවක්. ක්‍රෝමා මේ කණ්ඩායම සංගීතයට කැමතියි. ඉතින් මෙන්න මේ කැමැත්ත රිකී වරද්දවල වටහ ගන්නවා. ඉතින් ඕකේ ප්‍රශ්නේ වෙන්නේ අන්තිමට මේ රිකී දීපවමත කරලා රෝමාට ලං වෙනවා. ඉතින් දැන් මේක පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ මේකට අල්පොන්සෝ ගෲප් එක ලීඩ් කරන්න ගිහලා එතන වැඩේ වර්චස් වෙනවා. අන්තිමට අලුත් නිලන්දාරයෙක් එනවා ප්‍රේම් කුමා. ප්‍රේම් කුමාර රැවිල සින්දු කියනවා. අද ප්‍රේම් කුමාරගේ සින්දු වලට මේ රෝම කැමති. මේක තොප්පිය. අදි කොම කුමාරි අන්තිමට ගියාට පස්සේ මේ ඔක්කොම මේ ෆස්ට් යනකොට මේ අතර වාරේ මේ දීපගේ බූදලේ ගන්න ටෝනි මොරිසුයි ප්ලෑන් හැක් කරනවා. ඒකදී මේ වෙන්නලා හිටපු සතුරු ඔක්කොම එකතුලා ගේම ගහලා වැඩේ බේරගන්න. හැබැයි අන්තිමට අර ඇමරිකාවෙන් ආපු රෝම කියන මම කැමති ඕගොල්ලන්ගේ සින්දු වලට මිසක් නෙමෙයි මං ආපහු යනවා කියලා යනවා. ඉතින් ඉවර වෙන්නේ මේ ගාන මොනසය එයාපෝට් එකේ ගියාට පස්සේ මෝටර රථයක් එනවා. එතකොට ඉස්සල්ලාම ඉන්නවා මේ ෂෝට් කාර් එකට නගිනවා දීපා ගිහලා බස් යනවා. පස්සේ අල්පොන්සෝ එනවා. අල්පොන්සෝත් බස් යනවා. ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට ප්‍රේම් කුමාරවත් කාර්ගෙන ගල යනවා. ගිහිල්ලා රවුමක් ගිහිල්ලා තව ටික වෙලාවකින් ආපහු කාර් එක රවුම කරකිලා එනකොට හැරිකේ ෆර්නාන්ඩෝ අනිත් පැත්තෙන් ඇවිල්ලා කාර් එක ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙනවා. දීපට එහාට යන්න වෙනවා. ඒ කාර් එක එහෙමම යනවා. දැන් මෙන්න මේ කතන්දරේ තමයි මේ චිත්‍රපටයේ තව වෙන වෙන අතුරු කතා විකට කතා ඒවත් මේක ඇස්සේ තියෙනවා. හැබැයි මේක තමයි පොදු කතාව. මේ චිත්‍රපටයට නැත්තම් ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටයේ එන වකවානුව මේ රටේ කණ්ඩායම් සංගීතයේ අතිශය ජනප්‍රිය වෙන යුගයක්. මේක එක හැරිලා බැලුවම සම්මත අපේ රටේ බිහි වෙලා තිබුණු සංගීතයට එරෙහිව නැත්තම් අලුත් වෑයමක් අලුත් පරම්පරාවේ වෑයමක් තමයි මේ 70 දශකයේදී 70 දශකයේදී බිහි වෙන කණ්ඩායම් සංගීතය. එක අතකින් සම්ප්‍රදායික සංගීත වේදීන් මේ කණ්ඩායම් සංගීතය දැක්කේ මහා භයානක දෙයක් හැටියට. ගුවන්විදුලියේ මේ කණ්ඩායම් සංගීතය කතරම් පැහැර හැරියාද කිව්වොත් එවකට මේ රටේ සංගීතයේ බලධාරී ඌන් මේ කණ්ඩායම් සංගීතය තිබුණේ විනාඩි 15යි සතියකටම. ඒක තමයි ගියේ ඔය ජනප්‍රිය මූන් ස්ටෝන් ගෝල්ඩන් චයිම්ස් සුපර් ගෝල්ඩන් චයිම්ස් ලා කැබිනෝස් වගේ සංගීත කණ්ඩායමල ගීත තිබුණේ ඒ විනාඩි 15ට තමයි. හැබැයි මේක තරුණයන් අතර අති ජනප්‍රිය වුණා. එක්ක පැත්තකින් අද වගේ ගීතය පොදු අහන්න බැරිව රාජ්‍ය
මාධ්‍යයෙන් පමණක් ගීතේ වැඩිපුර ශ්‍රවණය කරපු යුගයක මේ කණ්ඩායම් ගීත ජනප්‍රිය වීම හරි වැදගත් සිදුවීමක්. මේ මේ නිල් රූපසිංහ ඔහුගේ මුල් චිත්‍රපට දෙකම රැකියා වියුක්ත තරුණයන්ගේ චරිත ගොඩනගපු මේකේ ඉන්නේ ආතප් පාතක් නැති ඔහොම කියන විදිහට ආතප් පාතක් නැති චරිත හතරක් එක ගේනවා මේ සංගීත සහිත චිත්‍රපටිය. හැබැයි මේක මේ මේ ප්‍රේම කතාවක් හින්දා මේ සංගීතමය චිත්‍රපටයක් කියලා හඳුන්වන්නට මම බැහැ කියලා ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වීරගම කියා සිටිනවා ඔහුගේ සම්මානනීය දේශීය සිනමා වංශය ද්විතීය කාණ්ඩයේදී. දැන් ඔහු ඒක අරුදක් වුණා. සංගීතමය චිත්‍රපටයක මූලික හැඩතල බිහිවන්නේ චිත්‍රපටයේ සියලු අනුශාංශික අංග සංගීතමය රිද්මයකට යොමු වීම මතය. ආදරේ හිතනවා දැක්කම ඒ ලක්ෂණයෙන් ව්‍යුක්ත වූවකි. එහෙයින් එය ගීතරසක් ඇතුළත් වූ සරල ප්‍රේම කතාවකට සීමා වූ චිත්‍රපටයක් බවට පත් වේ. මේ සිනමා රසාස්වාදනයේදී මේ මතය ඉතා වැදගත්. හැබැයි කොහොම වුණත් එසේ නැතුව මේ චිත්‍රපට ප්‍රේක්ෂකයන් වූ අපට එය එතරම්ම නෑ. හැබැයි මේක එන්ටර්ටේනින් චිත්‍රපටයක්. ගාමිණි විජය කුමාරතුංගත් මාලනී ෆොන්සේකාත් මේ චිත්‍රපටේ ඇන්දරින් සි පෙරේරා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ටෝනි රණසිංහ මොරිස් දහනායක මේ සියලු දෙනා මේ චිත්‍රපටයේ චරිත අතර අපිට බොහොම අපූරු විනෝදයක් ගෙනාවා. පී.එල්.ඒ. සෝමපාල මේ චිත්‍රපටය භාවිතා කරපු මේ ගීත තනු සමහරය වනම් අනු කරලා. නමුත් මේ ගීත සමහරයවම කණ්ඩායම් සංගීතයට ඒ යුගයේ පොදුවේවා නොවුණත් මේ ගීත හරි ජනප්‍රිය වුණා. නව ආකාරයට ජනප්‍රිය වුණා. කැලිප්සෝ ආකාරයට ගීත වෙනම මොඩලයකට ආව. අඩන්න පාසුදු මැනිකේ දෑසවි මන් දොරින් ගම්මානක පෙරසීතල සයිමන් අයියි මාටින් අයියයි ආකාසය රැස්විහිදාත් හිරුපායන්න වගේ ගීත ඉතාම ජනප්‍රිය වුණම්. කොමනත් දෑසවිමන් දොරෙන් නම් ගීතය එචා ජෝතිපාල ගායනා කරපු ස්වතන්ත්‍ර ගීත තනුවක් නීල දෑසපුරා ගීතයක් ජෝතිපාලන ගායනා කළේ ඒ මොඩලගේම ගීතයක් හැටියට. චිත්‍රපටයේ ඉතාම අපූරු ගීතයක් තිබෙනවා. මේ රමේෂ් ශිප්පිගේ අන්දස් චිත්‍රපටය ආපු ගීතයක් ඇසුරෙන් හදපු ඒ විදිහටම කියන්නේ රජේෂ් කන්නත් හේමමාලිනිත් බයික් එකේ යන විදිහටම ෂූට් කරා ලංකාවේ සිද්ධුවක් මේ චිත්‍රපටේ එනවා. විජය කුමාරතුංගත් කැරල් ෆින්ඩසුත් රංගපාන කැරල් ෆින්ඩසුත් රංගපාන ගීතයක් රයද්දවල් මා රංගුම් ඉංගිපානා කියන ගීතය. මේ ගීතය කොළඹ ඉඳන් හික්කඩුවට යනකම් රූපගත කරා කියලා එහි අධ්‍යක්ෂක නිල් රූපසිංහ වරක් පැවසුවා. චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණය කළේ ලෙනින් මොරායස්. අදර හිතනවා දැක්කම චිත්‍රපටය නිල්ගේ දැන්මතකද හෝ හතර දෙනාම සුර වගේ බලසම්පන්න කතා පුවතක් නෙවෙයි. හැබැයි අදර හිතනවා දැක්කම චිත්‍රපටය අද හැරිලා බැලුවාම ඒ යුගයේ නිල් හැම්බෙලාම කරපු තරුණයන්ගේ සිනමාවේ අපූර්ව අවස්ථාවක්. අදෙහි කතා පුවත ඒ තරම් ඉහළ කතා පුවතක් නෙවෙයි. නමුත් ඒ හරි බැලුවම අදටත් විඳින්නට පුළුවන් සහ එක පරම්පරාවක සංගීත යුගයක් මේ චිත්‍රපටය නියෝජනය කරන නිසා. මේ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, ඇන්තනි සි පෙරේරා, මොරිස් දහනායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එම්.එස්. ප්‍රනාන්දු, ශ්‍යාමා අල්ගම, කැරල් ෆින්ඩර්, මොරිස් දහනායක, බේබි ශිරෝමි, ගුණපාල වීරසේකර, ශ්‍යාමා අල්ගම, නිම්මි කුමාරි නිලන්ති, ෂෝට් වයිජන්තිමාලා රොද්‍රිගෝ, මයිකල් පෙරේරා ආදීන් චරිත නිරූපණය කළා. ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටයේ නිෂ්පාදනයක් අධ්‍යක්ෂණයක් නිල් රූපසිංහකෙන්, කැමරා අධ්‍යක්ෂණය ලෙනින් මොරායස්කෙන්, කතාව සහ දෙබස් ආරියරත්න කහවිටගෙන්, සංස්කරණය W.D.K. රුබන්ගෙන්, සංගීතය P.L.A. සොම්පාලගෙන්. චිත්‍රපටයේ ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර සහ M.S. ප්‍රනාන්දු. M.S. ප්‍රනාන්දු මේ චිත්‍රපටයට තමයි ඔහුගේ සිනමා ජීවිතයේ වැඩිම ගීත ගායනා කළේ. ඒ වගේම මිල්ටන් මල්ලවආරච්චි මුල් වතාවට ගාමිණි ෆොන්සේකා වෙනුවෙන් පසුබිම් ගීත ගායනයේ හෙදුනෙත් ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටය වෙනුවෙන්. චිත්‍රපටයට ගීත 11ක් ඇතුළත් වුණා. එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළා මෙන්න මේ ගීත. අඩන්න එපා සුදු මැනිකේ දෑසේ විමන්දුරෙන්
ලස්සන දේවල් පෙනෙන්නේ රෑදවල් මල් රැඟුම් ගිපාන ගාමිණී ෆොන්සේකාටත් විජය කුමාරතුංගටත් දෙන්නටම ජෝතිපාලන් චිත්‍රපටයේ ගීත ගායනා කළා. එම.එස්. ප්‍රනාන්දු ගායනා කළා ආදරවන්තිය ලස්සන ආදරවන්ති සයිමන් අයයි මාටින් අයයි ගම්මානක පෙර ඔබට තිබෙන ආදරේ මට කියලා දෙන්න කියන ගීත. ඒ වගේම බෙඩර් මල්ලවාරච්චි ගායනා කළා මගේ ජීවිතයම වටහා ගන්නට ගීතය. ශිරෝමි ප්‍රනාන්දු යවදී බොහොම ජනප්‍රිය ළමා ගීත ගායිකාව ගායනා කළා ආකාශයේ රස් විහිද. ඊළඟට මොරිස් දහනායක ගායනා කළා මුතු මිටක් පිරි ඇත්තේ කියන ගීත. චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය K.E. බාලසිංහම්ගෙන්, වේශ නිරූපණය K. සුබ්බයියාගෙන්, රසායනාගාර කටයුතු S. තිරණාවකරසු, කලා අධ්‍යක්ෂණය J.A. වින්සන්, සහාය අධ්‍යක්ෂණය ඇන්ටන් ග්‍රෙගරිගෙන්. විජයා චිත්‍රාගාරයේ තමයි ආදරේ හිතනව දැක්කම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූපගත කළේ. ආදරේ හිතනව දැක්කම.